ගොඩක් ආදරෙන් ඔයාලා හැමෝම අපේ channel එකට පිළිගන්නවා. අද හදාගන්නේ උඳු පිටි වලින් උළුඳු වඩේ. ඉතින් ඔයාලා අපේ channel එකට අලුත් නම් subscribe කරලා එකතු වෙන්න. රසවත් අදහසත් අපට පහලින් කියන් යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි බලමු වීඩියෝ එකට ගිහිල්ලා කොහොමද හදාගන්නේ කියලා. මේ තියෙන්නේ උඳු පිටි. උඳු පිටි ගැන කියද්දී මම මේ උඳු පිටි හදාගෙන තියෙන්නේ මෙන්න මේ උඳු වලින් මේ තියෙන උඳු ඇට ඔයාලට පේනවනේ මේ උඳු ඇට වලින් මේ උඳු ඇට මේ තියෙන උඳු වල තියෙන පොත්ත අයින් කරාම තමයි මේ විදියට එන්නේ මේ විදියට තියෙද්දි හදාගන්න බෑ කියලා ගොඩක් අය හිතනවා ඒ වුණාට මේ උඳු වලිනුත් හදන්න පුළුවනි පැය 10ක් විතර පෙඟෙන්න දාලා බ්ලෙන්ඩර් කරලා තමයි ගන්න හැබැයි මේක කොටා ගන්න හරි අමාරුයි සෙවල ගතියක් තියෙනවා හැම බ්ලෙන්ඩර් එකකින්ම කොටා ගන්නත් බෑ හොඳට ස්පීඩ් එක තියෙන එකකින් තමයි කොටන්න ඕන ඒ නිසා කොහොමත් මට කියන්න උනුනේ මේ වගේ හැදුවා කියලා තිත්තක් එන්නේ නැහැ ඊට පස්සේ මේ උඳු තමයි කොටලා තියෙන්නේ මේකත් පෙඟෙන්න දැම්මම ගොඩක් සෙවලයි බ්ලෙන්ඩරෙන් කොටා ගන්න අපහසු නිසා මම මේ විදියටම බ්ලෙන්ඩරේට දාලා කොටලා තමයි මේ විදියට මේ පිටි අරන් තියෙන්නේ ඊට පස්සේ මේ උඳු ඇට කෝප්පයක් කොටාගත්ත පිටි ඊට පස්සේ ඒකට මම දානවා පාම් පිටි කෝප්පෙකින් තුන් කාලක් විතර ඊට පස්සේ ලොකු ලුණු ගෙඩියක් තරමක් ලොකු කෑලි වලට කපලා අරන් තියෙනවා සූදුරු ඇට කීපෙකුත් අරන් තියෙන තේ හැඳි භාගයක් විතර ඊට පස්සේ වියලි ඊස්ට් අරන් තියෙනවා අමු මිරිස් කරල් හතරක් පහක් පොඩිවට කපලා අරන් තියෙනවා කරපිංචත් පොඩිවට කපලා තියෙනවා කෑලි මිරිස් කහ කුඩු ගම් මිරිස් කුඩු ලුණු කුඩු මේ කනා ගන්න වතුර ඊට පස්සේ බැද ගන්න පොල් තෙල් ওই ටික තමයි ඕන වෙන්නේ දැන් මම මේ විදිහේ ලොකු භාජනයක් අරගෙන ඒකට මේ කොටාගත්තු උඳු පිටි ටික එකතු කරනවා ඒකටම පාම් පිටි ටිකත් එකතු කරනවා දැන් මේ වියලි ඉස්ට් ටිකත් එකතු කරනවා ලුණු මල් ලුණු එකතු කරනවා මේ හැන්දෙන් තුන් කාලක් විතර තමයි දැම්මේ ඊට පස්සේ ගම් මිරිස් කුඩු මේවා අත්‍යවශ්‍ය නැහැ ගම් මිරිස් කුඩු කැමති කෙනෙක් ඉන්නවා නම් දාන්න පුළුවන් කහ කුඩුත් එහෙමයි අත්‍යවශ්‍යම දෙයක් නෙවෙයි මම චුට්ටක් එකතු කරනවා කෑලි මිරිසු පොඩ්ඩක් විතර දානවා ඊට පස්සේ කපාගත්ත කරපිංච ටික කපාගත්ත අමු මිරිස් ටික මේ සූදුරු ඇට ටික ලුණු ටික ඒ ටිකත් මෙහෙම එකතු කරනවා දැන් පොඩ්ඩක් කලවම් කරගෙන පස්සේ වතුර දාලා අනාගමු වතුර ගොඩාක් දාන්න එපා පොඩ පොඩ දාගෙන අනා ගන්න මන් දැන් මේක අනලා තියෙන්නේ මේ විදියට ගොඩක් දියාරුවට නෙමෙයි තරමක් ගණට තමයි අනලා තියෙන්නේ කොහොමත් උඳු වල සෙවල ගතියක් තියෙනවා
අපි උඳු පිටිනේ මෙතන වැඩියෙන් අරන් තියෙන පාන් පිටි වලට වඩා ඒ නිසා පොඩි ඇලෙන ගතියකුත් තියෙනවා මේ විදියට තියෙද්දි මම දැන් මේක වහලා තියා ගන්නවා පැය එකමාරක් දෙකක් විතර මම මේක මේ විදියට වහ ගන්නවා මේ විදියටම වහන්න ඕනේ නැහැ මොකක් හරි වාජනයකින් හරි හැම නැත්තම් තෙත කපුරෙද්දකින් හරි වහ ගන්න පුළුවනේ මේක මේ විදියට වහලා පැය එකමාරකින් බලමු මේ තියෙන පැය එකමාරකට පස්සේ අපේ උළුඳු වඩේ මිශ්‍රණය දැන් අපි බෙද ගන්න තමයි හදන්නේ මේ විදියට වෙන වාජනයකට වතුර එකක් ගන්නත් ඕනේ අරගෙන අපි මේක ඔක්කොම අරින්නුවම නැහැ මෙහෙම පොඩ පොඩ අරගමු ඊට පස්සේ අතේ හොඳට වතුර ගා ගන්න ඕන මේ මම අද කහ වගේක් කපලා තියෙන්නේ මගේ අතේ නිසා කහ පාට තියෙනවා ඊට පස්සේ අපි මේ විදියට මේ හොඳට පිපිලා තියෙන ඔයාලට පේනවනේ සිදුරු තියෙනවා ලස්සනට ඊට පස්සේ මෙහෙම පොඩක් අතට අරගෙන මේ විදියට බෝල කරලා අතිනුත් පොඩ්ඩක් මෙහෙම හදා ගන්න ඕනේ හදාගෙන මැදින් පොඩි සිදුරක් තියා ගන්න ඕන ඊට පස්සේ දැන් මම මේ අතරතුරේ තෙල් එක හොඳට රත් වෙන්න තියලා තමයි තියෙන්නේ තෙල් එකට මේ විදියට දාන්න ඕනේ ගින්දර අඩුවෙන් තමයි තියා ගන්න ඕනේ නැත්තම් මැද කොටස අමුවට තියෙනවා වටේට විතරක් බැදිලා ඒ නිසා ගින්දර අඩු කරලා බැද ගන්න ඕනේ මෙන්න මේ විදියට හරි දැන් අපි තාච්චි ඉඳ තියෙන නිසා තව එකක් දාගමු ගැඹුරු තෙලේ බැදෙන තරමට තමයි වැඩේ එක ලස්සන වෙන්නේ අපි මේ හදා ගන්න මිශ්‍රණය ගොඩාක් දියාරු වුණොත් එහෙම අපට ওই විදියට දාන්න බෑ තාච්චියට ඒ නිසා තමයි දියාරුව පොඩ්ඩක් අඩු කරලා අරන් තියෙන්නේ මේ විදියට හිමින් හිමින් මේක බැදෙන්න දෙන්න ඕනේ ඒ අතරතුරේ අපි අර කලින් දැන් අන්තිමට දාගත්ත වඩේ එකත් හැමම තියෙනවා ඒකට මුකුත් කරන්න යන්න ඕනෙත් නැහැ චුට්ටක් වෙලා යනකම් මේ තාච්චියේ මේක යටට හොඳට යටට හයිය වෙලා තියෙන්නේ බැදෙනකොට තමයි ඒක උඩට එන්නේ එතකම් මේක මුකුත් කරන්න යන්න ඕනේ නැහැ ඔහොම තියාගමු හොඳට බැදුනහම ඒක තනියම උඩට එනවා ඔය විදියට තව එකක් අපි හදලා දාගමු තමන් කැමති ප්‍රමාණයකට ලොකු කුඩා කරගන්න පුළුවන්
අපි මේ මුලින්ම දාගත්ත වඩේ එක දැන් හොඳට බැදිලා තියෙන්නේ මේ දෙපැත්තම එක විදියට හොඳට ලස්සනට බැදිලා අපි බාගමු දැන් මේ විදියට ඔක්කොම වඩේ ටික අපි හදාගමු මේ විදියට ඔක්කොම වඩේ ටික අපි බැදගමු ඔන්න ඔය විදියට තමයි මම උළුදු වඩේ ටික සේරම බැදගත්තේ ඔයාලට පුළුවනි මේක බැදට සම්බෝලයක් හරි එහෙම නැත්නම් කරපිංච සම්බෝලයක් හරි ලුණු මිරිසක් හරි ඔයාලා කැමති දෙයක් දාගන්න එහෙනම් මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් ආය හමු වෙමු